සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද, හැමෝම හොඳින් ඉන්නවා නේද? ඔන්න අදත් මම ආවා ඔයාලව හම්බ වෙන්න. හැබැයි වෙනදට වඩා ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන. මේ විදිහේ වීඩියෝ එකක් අපි මීට කලිනුත් කරලා තියෙනවා. හැබැයි මේක ඊට වඩා ටිකක් වෙනස්. මේ ජූලි මාසේ මට ගොඩාක් කාර්යබහුල මාසයක්. ඒ වගේම මේ ජූලි මාසේ තමයි මගේ ඇරුණම අපේ ගෙදර අනිත් තුන්දෙනාගෙම බර්ත්ඩේ දීලා තියෙන මාසෙ. ඉතින් ඒ උපන්දින මාසේ උපන්දින තෑගි දෙන්න ඒ තුන්දෙනා වෙනුවෙන් මම පුංචි උපන්දින පෙට්ටියක්, උපන්දින තෑගි පෙට්ටියක් කල්ැතුවම හදලා තිබ්බා. අන්න ඒක ඔයාලට පෙන්වන්න තමයි අද මම ආවේ. ඉතින් ඉන්න තැන පොඩ්ඩක් වෙනස් පේනවනේ. අවට වටපිටාව වැඩිය ගණන් ගන්න එපා. මේකට හේතුව මම කලින් වීඩියෝ එකේ ඔයාලට කියලා තියෙනවා. ඉතින් කොතන ඉඳගෙන හරි කමක් නැහැ, මම මේ දේ ඔයාලට පෙන්වන්නේ මේක ඔයාලට ගොඩක් වටීවි කියලා හිතලා. ඉතින් මේක ඇත්තටම කිව්වොත් පොංචි කැටයක්. හැබැයි පොඩ්ඩක් වෙනස් විදිහකට මුදල් එකතු කරන කැටයක්. මේ කැටේ මම පටන් ගත්තේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 25 වෙනිදායි. කියන්නේ සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා හස්බන්ඩ් පඩි තිබුණු දවසේ තමයි මේ කැටේ මම පටන් ගත්තේ. මේක හතරස් පෙට්ටියක්. මේක මොනවද ගෙනාවේ කියලා නම් මට මතක නෑ. මම මේක රැපින් පේපර් වලින් රැප් කරලා කොටු 100 ගානේ ගහපු කොළ හතරක් මේ හතර පැත්තේ అలවලා තියෙනවා. මේ එක චාට් එකක කොටු 100ක් තියෙනවා. ඒ කොටු 100ෙන් මම එක කොටුව තමයි කපලා තියෙන්නේ. සල්ලි දාන වාරයකට එක කොටුවක් කපලා තියෙන. ඉතින් මෙහෙම කොටු 400ක් මේ කොටු පෙට්ටිය වටේට මම හදාගෙන තියෙනවා. ඉතින් මේකට සල්ලි දාන හැටි, ඒ ගැන ඔක්කොම මම කියන්නම්. දැන් මේ කැටේ පටන් අරගෙන මේ වෙනකොට දවස් 280ක් විතර වෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මට මේකේ කොටු 280ක් කපා ගන්න බැරි වුණා. හේතුව මට මේකට හැමදාම මුදල් යොදවන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් එහෙම අනිවාර්ය නැහැනේ, මේක අපි අපේ කැමැත්තෙන් කරන දෙයක්නේ. ඒ නිසා මම කළේ මට පුළුවන් දවසට තමයි මම මේ කැටේට සල්ලි දැම්. මේ නිසා තමයි ඔය කොටු 100ත් 200ත් අතර ප්‍රමාණයක් පිරීලා තියෙන්නේ. මේක උඩින් පුංචි සිදුරක් හදාගත්තා. මේකේ විශේෂත්වය තමයි මේක ඉතින් පුංචි වෙනස් විදිහකටනේ යන්නේ. ඉතින් මං ඉන්නකො ඉස්සෙල්ලම ඔයාලට මේකේ ඇතුළ කපලා පෙන්වන්න කොහොමද ඔයාලට සල්ලි දාලා තියෙනවා පේන්නේ කියලා. පේපර් කටර් එකකින් මේක පියන කපලා මයින් කරලා අපි සල්ලි ටික එළියට ගමු. එළියට අරගෙනම මම කියන්නම් මේකට මම සල්ලි දැම්මේ කොහොමද, කීය ගානේද, දවස් කීයක්ද කියලා. මේ පේන විදිහට මේ එක කොටුවක් මම කපන්නේ රුපියල් 100ක් මේ කැටේට දාන දවසට. රුපියල් 100ක් මේ කැටේට දැම්මා, කොටුවක් කැපුවා. 100ට අඩුවෙන් කවදාවත් මේ කැටේට සල්ලි දාන්නේ නැහැ. ඒක තමයි මේකේ පළවෙනි නීතිය. දෙවෙනි නීතිය තමයි මේ කැටේට සල්ලි දාන්න පුළුවන් 100 ගුණාකාර වලින්. ඒ කියන්නේ 100ට වැඩි වුණාට කමක් නැහැ. 200 300 ඕනි ගානක් දැම්ම හැකි. 300ක් දැම්මොත් කොටු 3ක් කපනවා. ඔන්න ඕකයි මේකේ දෙවෙනි නීතිය. අනිත් එක තමයි 1050 550 අන්න ඒ වගේ ගණන්, 230 ඒ වගේ 100 ගුණාකාරයක් නොවන ගණන් මේ පෙට්ටියට අපි යොදාගන්නේ නැහැ. ඔන්න මම පෙට්ටියේ කටෙන් භාගයක් කපලා ඔයාලට පෙන්වන්නේ. මෙතනින් මේ සල්ලි ටික ඔක්කොම ගන්න පුළුවන්නේ. ඉතින් 100 ගුණාකාර කියනකොට මේකේ 100 කොළම විතරක් නෙමෙයි තියෙන්නේ. මොන විදිහෙන් හරි 100 ගුණාකාර හදාලා තමයි අපි දාන්න ඕනේ. ඒක තමයි මේකේ ප්‍රධානම කාරණාව. ඉතින් මේ සල්ලි පෙට්ටිය හදා ගන්නකොට ඔන්න ඔය දේවල් ටික ඔළුවේ තියාගෙන සොයන් විනයක් හදාගෙන මේ වැඩේ කරා නම් ලොකු මුදලක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. මේ පෙට්ටිය සම්පූර්ණයෙන්ම පිරුණොත් මුදල කීයද කියලා කිව්වොත් ඔයාලට සමහර විට පුදුමත් හිතේ. මේක ඇත්තටම ඇඟට පතට නොදැනී ගෙදර වියදමට හස්බන්ඩ්ගෙන් හම්බෙන සල්ලි, එතකොට මගේ පුංචි බිස්නස් එකෙන්, YouTube එකෙන්, මේ හැම එකකින්ම හම්බෙන මුදල් වලින් පුංචි ප්‍රමාණයක් දවසට යොදවලා තමයි මේ කැටේ මම හදාගත්තේ. එහෙම නැතිනම් මේ උපන්දින මාසේ 3 දිනකට තෑගි දෙන්න මට ටිකක් ලොකු ගාණක් වැය වෙනවා. ඒක ගෙදර බජට් එකෙන් ගත්තොත් ඒක ගෙදර බජට් එකට ටිකක් ලොකුවට දැනෙනවා. ඔන්න ඔය ප්‍රශ්න නිසා මම මේ වාගේ වැඩ ගොඩාක් කරනවා. ඔයාලා දැක්කනේ කලින් මම ට්‍රිප් එකක් යන්න සල්ලි එකතු කරනවා. ඉතින් ඒ වැඩෙත් දැන් සෑහෙන දුරට සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒකත් මම ට්‍රිප් එක යන්න කලින් දා ඔයාලට පෙන්නන්නම් කොහොමද එකතු වෙලා තියෙන්නේ කියලා.
එතකොට මෙන්න මේ විදිහට තමා මේකේ සල්ලි තියෙන්නේ. මේකේ තියෙනවා 20 11 50 11 500 1100. එතකොට කාසිත් තියෙනවා 5000. ඒක කොහොමද වුනේ කියලා අපි ඉස්සරහට බලමු. මේ පෙට්ටිය ඉතින් විසිකන්න ඕනේ නැහැ. මෙතන උඩ පියන හදාගෙන නැවත වතාවක් මේ පෙට්ටිය පුරවන්න අපිට පාවිච්චි කරගන්නත් පුළුවන්. මේ විදිහට එකතු කරගත්ත සල්ලි ටික මං කැටයකට දාන්න ඕනේ විදිහට තමයි හැමදාම පුංචියට නමලා මේකට දාන්නේ. එකයි මෙහෙම තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා 20 20 දානවා නම් මම කරන්නේ 20 පහක් තමයි දාන්නේ. කවදාවත් එක 20 මේකට දාලා නිකන් ඉන්නේ නැහැ. එතකොට මේකේ ගාන වර්ධිනවා. එතකොට අපිට ඒක එකතු වෙන කොහොම වුණත් මුදල් එකතු වුණත් මුදල් ප්‍රමාණය වෙනසක් වෙනවනේ. නිසා පර්ස් එකේ 20 පහක් හයක් තිබුණොත් පහක් අරගෙන 100 හදලා මම මේකට දානවා. එතකොට හිතන්නකෝ රුපියල් 50 තියෙනවා මෙතන. ඒ 50 මම හදලා තියෙන්නේ 50 දෙකක් එකපාරයකට ඔතලා මේ පෙට්ටියට දාලා තියෙනවා. ඊටත් අමතරව මෙතන තියෙනවා 50 20 2 10 කාසියයි. ඔයාලට පෙනේ ඉස්සරහට මම පෙන්නකොට 50 20 2 10 කාසියයි එකට ඔතලා මේ පෙට්ටියට දාලා තියෙනවා. එතකොටත් 100යිනේ. කොහොම හරි කමක් නැහැ 100 ගුණාකාර වලින් මේ පෙට්ටිය පුරව ගන්න. ඒ පෙට්ටිය පුරවන හැම 100 ගුණාකාර එකකටම එක කොටුවක් කපන්න. අපි රුපියල් 1000ක් දැම්මොත් කොටු 10ක් අපිට කපන්න අවස්ථාව තියෙනවා. ඉතින් 1000 නම් මේකේ දෙකක් විතර තියෙන්නේ. හේතුව තමයි මම රුපියල් 1000ක් මේකට දෙසරයයි දාලා තියෙන එක සැරයක්. මේ පෙට්ටිය පටන් ගන්නකොට මම රුපියල් 1000 දැම්මා සැප්තැම්බර් 25 වෙනිදා. මට හොඳට මතකයි මම කොටු 10ක් කපලා පෙට්ටිය පටන් ගත්තා. ඊට පස්සේ දවසක් සල්ලි මාරු සල්ලි අවශ්‍ය වෙලා මේ පෙට්ටිය යටපැත්තෙන් මේකේ පියන අරින්න පුළුවන් විදියට තමයි මම හදලා තියෙන්නේ. ඒ කියන්නේ හැබැයි මම එහෙම හැදුවයි කියලා කීයටවත් මේ පෙට්ටියෙන් සල්ලි අරගෙන නැහැ වැඩිපුර දාලා මිසක. ඉතින් 500,000 මේකේ තියෙන 1,000යි තියෙන්නේ වැඩිපුර. ඒ 1,000ත් 500 කොලයකටයි 100 කොල පහකටයි හදිස්සියේ මාරු වුණ වෙලා මාරු කරපු එකක් තමයි ඒ තියෙන්නේ. එතකොට මේ 500 ගොඩක් තියෙනවා. 500 නම් 7-8කට වඩා මං හිතන්නේ මේක ඇතුලේ තියෙන්න ඕනේ. ඒක වෙන්නේ හුඟක්ම අපේ දෝනිලා දෙන්නට සෙනසුරාදාට එක්කෙනෙකුට 200ක ඩේ ප්‍රීස් දෙන ක්ලාස් එකක් තියෙනවා. චූටි දුවට ඉරිදාට රුපියල් 300ක් ඩේ ප්‍රීස් දෙන ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ওই ක්ලාස් වලට 500,000 ගෙනියන්න ඒ දෙන්නත් අකමැති. ක්ලාස් වලින් ගන්න ටිකක් අදිමදි කරනවලු මාරුම ගේන්න කියනවලු. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට 500 දාලා 100 පහක් ගන්නවා. හැබැයි ගොඩක් වෙලාවට මම උත්සාහ කරනවා 500 දාලා 100 4ක් ගන්න. එතකොට මම 100කුත් ඒකට වැඩියෙන් එකතු කරලානේ. එතකොට මම කරන්නේ 500ක් දාලා 100ක 4ක් හරි 3ක් හරි අරගෙන වැඩිපුර මම දාපු අඩුවෙන් ගත්ත 100ක ගානට කොටු දෙකක් කපනවා. ඒ කියන්නේ 500ක් දාලා මම ගත්තේ 300යි නම් කොටු දෙකක් මම කපනවා. 500ක් මම දාලා 400ක් ගත්තනම් මම එක කොටුවක් කපනවා. ඔන්න ඔය විදිහට එකතු කරගත්ත සල්ලි ටික දැන් පිළිවෙලකට දිගහැරලා ගණන් කරගන්නයි තියෙන්නේ. මම නම් දැනටමත් දන්නවා මේකේ තියෙන සල්ලි ගාන. මොකද ඉතින් කොටු ගාන පිටපැත්තේ මාක් වෙනකොට ඇතුලේ තියෙන මුදල ගණන් නොකරම අපිට හිතා ගන්න පුළුවන්. කමන්නේ. ඉතින් අපි ගණන් කරලා මද බලමුකෝ. අපේ ගෙදර තාත්තටයි දූල දෙන්නටයි තෑගි දෙන්න මං සල්ලි කීයක් එකතු කරලාද කියලා. ඉතින් 100 තමයි මෙතන වැඩිපුරම තියෙන්නේ. මොකද ඉතින් මේක 100 සල්ලි පෙට්ටියක්නේ. රුපියල් 100ක් පර්ස් එකේ තියෙනකොට මට දාන්න හිතෙනවා. ඉතින් හදිසි අවශ්‍යතාවයක් නැත්තම් එහෙමත් නැත්තම් මගේ බිස්නස් එකෙන් කීයක් හරි ලාභයක් එනකොට මම ගොඩක් වෙලාවට මේ දේවල් වලට යොදවනවා. ඉතින් මෙහෙම දේවල් පෙන්නකොට ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මාසෙ පඩි ගන්න අපි කොහොමද මේක කරන්නේ කියලා. ඇත්තටම අපි මාසෙ පඩියක් ගත්තට මුළු මාසෙම පඩිය එකපාර වියදම් කරන්නේ නැහෙනේ. ඕක කොටස් කරලා තියාගෙන කැටගරි කරගෙන ලයිට් බිල් වලට වතුර බිල් වලට ඔහොම තියාගෙනනේ ටික ටික දෙන්නේ. එතකොට හැමතිස්සෙම අපි ලයිට් බිල 1000යි නම් 1000යි කියලාම තියාගෙන ඉන්නේ නැහෙනේ. පොඩ්ඩක් වැඩිපුර තියන් ඉන්නවනේ. අන්නේ වැඩිපුර තියෙන සල්ලි දාන්න පුළුවන්. අනිත් දේ තමයි ප්‍රධානම කාරණාව අපි හැමෝම ගෘහණිය විදිහට අමතරව ගෙදරට රුපියලක් හරි ගේන්න පුළුවන් වැඩක් අපි පටන් ගන්න ඕනේ. ඒකටත් මම අදහස් 12ක් එක වීඩියෝ එකක් සොයන රැකියා අදහස් 12ක් එක වීඩියෝ එකක් කාන්තා අපිට කරන්න පුළුවන් විදිහට ඔයාලට කියලා දීලා තියෙනවා කලින් වීඩියෝ එක. ලින්ක් එක මම මේ වීඩියෝ එකෙත් පල්ලෙහෙන් දාන්නම්. ඒකත් ගිහින් බලලා අදහසක් ගන්න. මොකද ඉතින් උයන එක කන බොන එක බබාලගේ වැඩ කරන එක ගෙදර වැඩ කරන එක අපිට බොහොම සාමාන්‍ය ඒ
වැඩ කාන්තාව වෙන අපි කොහොමත් කරනවා මයි. ඉතින් එතකොට අපිට පුළුවන් අපිට ඉතුරු වෙන අතිරික්ත කාලයෙන් මොනව හරි පුංචි දෙයක් කරලා ගෙදර අයගේ යහපත වෙනුවෙන්, එතකොට හස්බන්ඩ් විතරක් නම් රැකියාවක් කරන්න යාගේ පහසුව වෙනුවෙන් යම් කිසි මුදලක් ගෙදර ඉතුරු කරගන්න. ඉතින් ඔන්න ඔයකත් පොඩ්ඩක් මතක් කරන්න හිතුවා, මොකද ඉතුරු කරන්න හම්බ කරගන්න එපැයි. ඔය ප්‍රශ්නේ අහනවා ගොඩක් අය මගෙන්, ඉතින් පෙට්ටිවල දාන්න හරි කැටවල දාන්න හරි සල්ලි තියෙන්න එපැයි කියලා. ඉතින් සල්ලි හම්බ කරන්න නම් මහන්සි වෙන්න ඕනි, පොඩ්ඩක් වෙහෙසෙන්න ඕනි. ඉතින් ඒ දේවල් ටික චුට්ටක් හිතලා බලන්න. මගේ අර කලින් වීඩියෝ එකත් ඔයාලා බලන්න, ඔයාලට ගොඩක් අදහස් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මම රුපියල් 5ක් රුපියල් 10ක් ඉතුරු කරලා ඒක ලොකු මුදලක් කරපු හැටිත් කලින් වීඩියෝ එක පෙන්නලා තියෙනවා. ඒක මේ තරම් අමාරු නෑ, මොකද අතේ තියෙන ඕනෙම ගාණක් ඒ මං කලින් කරපු වීඩියෝ එකේ පෙට්ටියට, එහෙමත් නැත්නම් බෝතලයට කැටයට දාන්න පුළුවන්. මේක රුපියල් 100 ගාණ එකතු කරන්නේ හරියට කරොත් මේ පෙට්ටියෙන් 40,000ක් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අද මට මේ පෙට්ටියෙන් එකතු කරගන්න පුළුවන් උනේ හරියටම 14,400. ඒ කියන්නේ මම දවස් 144ක් රුපියල් 100 ගානේ මේ පෙට්ටියට එකතු කරලා තියෙනවා. දවස් 144ට 100 ගානේ 14,400යි. මේ පෙට්ටියේ කොටු 400ක් තියෙනවා. ඉතින් කොටු 400 ගොඩක් අය කොටු 500ක් හදනවායි කියන්නේ පෙට්ටියේ අපි කැටයට සල්ලි දාන පියන ඇරුණකොට අනෙක් පියනටත් ඔය වගේම කොටු 100ක කොලයක් අලවනවා. ඉතින් එහෙම වුණොත් කොටු 500යි කොටු වැඩි වෙන ගානට 100 ගුණාකාර වලින් ඔයාගේ මුදල වැඩි වෙනවා. කොටු 400 නම් 40,000යි, කොටු 500 නම් 50,000යි. කොටු 100ක් විතර දාගත්තොත් ලක්ෂයක් එකතු කරගන්න පුළුවන්. ඒක ඉතින් තම තමන්ගේ හැකියාව හා තම තමන්ට එදිනෙදා ලැබෙන ආදායම අනුව තමයි තීරණය වෙන්නේ. මේක පොතක දානවට වඩා, සීට්ටුවක එකතු කරනවට වඩා ගොඩක් සාර්ථකයි. මොකද අපි ගාව මේක තියෙනවා, ඒ කියන්නේ මේක එකතු වෙනවා අපිට පේනවා හොඳට. හැබැයි ඉතින් සොයන් විනයක් තියෙන්න ඕනේ. හිතන වෙලාවට, ගෙදර අඩුපාඩුවක් දැනෙන වෙලාවට ටක් ගාලා මේ පෙට්ටිය ඇරලා රුපියල් 100ක් 200ක් අරන් එළියට ගියොත් නම් මේකේ අපි බලාපොරොත්තු වෙන එකතු කරගන්න අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න අපේ ගෙදර උපන්දින කතාව ඔතනින් ඉවර වෙනවා. හැබැයි උපන්දිනේට උපන්දින තුනක් තියෙනවනේ. උපන්දින තුන වෙනුවෙන් මම මේ 14,400 3 දෙනාට මොනාද ගත්තේ, ඒ දේවල් ඒ උපන්දින වීඩියෝ තුනේදීම ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් ලොකු මුදලක් නම් එක්කෙනෙකුට වැටෙන්නේ රුපියල් 4,800ක් 5,000 අතර ඒ වගේ පුංචි මුදලක්. ඉතින් අද කාලේ හැටියට ලොකු දෙයක් කරන්න බෑ. නමුත් මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ පුංචි දෙයක් හරි අපේ පවුලේ මගේ අය වෙනුවෙන්, මගේ ආදරණීයවන්ගේ හිත් සතුටු කරන්න ඒක ලිහිංසුවක් වෙන්න පුළුවන් වෙලාවකට. නමුත් ඒක මම ආදරෙන් බොහොම පැහැදිලි, බොහොම සැහැල්ලුවෙන් දෙන දෙයක්. ඒ දේත් එක්ක මගේ හිතත් සතුටින්, ඒගොල්ලන්ගේ හිතත් සතුටින්. ඉතින් ඒ දේවල් ඉස්සරහ වීඩියෝ වලින් බලමු. මම කීවනේ ගොඩක් කාර්ය බහුල වෙලාවක මම මේ ඉන්නේ කියලා. හැබැයි මම ඔයාලව අමතක කරන්නේ නැහැ. කොහොම හරි ඉඩ ලැබෙන හැම වෙලාවකම වීඩියෝ එකක් අරගෙන එනවා. එහෙනම් අදට ගිහින් එන්න, තෑගි ටික බලන්න, ඊළඟ වීඩියෝ එකට එන්න.